චන්දචිත්ත වීර මීමන්සා කියන්නේ එහෙමයි. ඒක චතරයින් පාක්ෂි. ඒක බුදුරණාගේ 33 බෝධි පාක්ෂික ධර්ම වලට දාලා කියන්නේ. බෝධියට පක්ෂ වෙන්නා වූ ධර්ම. චන්දේ කියලා කියන්නේ කැමැත්ත. කැමැත්ත කියන්නේ කුසල් සඳහා තියෙනා වූ කැමැත්ත. දැන් මම මේ කිව්වේ කැමැත්තක් ඇති කරගන්න කියලා. කොහොමද ප්‍රඥා යුක්ත රහතන් වහන්සේ කෙනෙක් වෙන්න? චන්දයක් තියෙනවා, කැමැත්තක් තියෙනවා. ඒක චන්දේ කියලා කියන්නේ අනේ කැමැත්ත. එයා කැමැත්තක් ඇති කරගන්නවා මම ප්‍රඥා යුක්ත රහතන් වහන්සේ කෙනෙක් වෙනවායි කියන කැමැත්තක් ඇති කරගන්නවා. ඒ වගේ කැමැත්ත ඇති කරගත්තා වගේ ඊළඟට වීර්යය. එතනත් වීර්ය. බුදුරජාණන් වහන්සේ සත්‍විස් පෝධිපාක්ෂික ධර්මයන්ට වැඩිපුරම කියන වචන තමයි වීර්යය. මොකද වීර්යයෙන් තොරව කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒතකොට ඒ කැමැත්ත ඇති කරගත්තා පස්සේ ආ වීර්ය ගන්නවා. එහෙමයි. ඒතකොට කැමැත්ත ඇති කරගන්නේ කුමක් නිසා? සද්ධාව නිසාමයි. නේද? ඒ සද්ධාව නිසා එයා ඇති කරගන්නේ කැමැත්ත. ඒ නිසා මෙයා වීර්ය සකස් කරගන්නවා. ඊළඟට චිත්තය කියන අදිෂ්ඨානය කියන බුදුරජාණන් වහන්සේ අර බොහොමයට වාඩි වෙලා ජයශ්‍රී මහා බෝධි මඩ මාර්ගල චිත්තයක් ඇති කරගන්නේ. බලාපොරොත්තුවක් නෙමෙයි. බලාපොරොත්තු කියන දේවල් වෙනස් වෙනවා. තේරෙනවද? අභියෝගය එනකොට බලාපොරොත්තු වෙනස් වෙනවා. තේරෙනවද? ඒ බලාපොරොත්තු වෙනස් වෙනකොට අපි තව බලාපොරොත්තුවක් ඇති කරගන්නවා. චිත්තය කියන්නේ වෙනස් වෙන දෙයක් නෙමෙයි. චිත්තය කියන්නේ අදිෂ්ඨානයක ස්ථිරයි. යා චිත්තයක් ඇති කරගන්නවා. මොනවා වුණත් අම්මා හිටියත් කමන්නේ, තාත්තා හිටියත් කමන්නේ, බිරිඳ දරුවා හිටියත් මට ප්‍රශ්නයක් නැහැ. ඒවැයි චුතුකම් ඉටු කරමි මම මේ ගමන යනවා කියන අදිෂ්ඨානය ඇති කරගන්නවා. ඒකෝට චිත්තය ඇති කරගත්තාම එයා වෙනස් වෙන්නේ නැහැ. බිරිඳ ඇඬුවා කියලා එයා වෙනස් වෙන්නේ නැහැ. අම්මා ඇඬුවා කියලා එයා වෙනස් වෙන්නේ නැහැ. දරුවෝ ලෙඩ වුණා කියලා වෙනස් වෙන්නේ නැහැ. එයා චිත්තයක් ඇති කරගෙන තියෙන මේ අදිෂ්ඨානය. බුදුරජාණන් වහන්සේ ඇති කරගත්තා වගේ අදිෂ්ඨානය මම ලේබස් ඇට සම්මාර වියලේවා මම නැගිටින්නේ කියන එක ගන්න. අනේ වගේ චිත්තය කියන්නේ මම පොතේ අදිෂ්ඨානය. ඊළඟට විමර්ශා කියන්නේ විනිවිද දකිනවා. එයා මේ ගමනේ යන්න දැන් ඔක්කොම ලෑස්ති වුණා. දැන් එයා චිත්තයක් මේ ඡන්දයක් කැමැත්තක් ඇති කරගත්තා. ඒ උදෙසාම වීරය සකස් වෙනවා. ඒ සකස් වෙන වීරය ඔස්සේ අදිෂ්ඨානයක් ඇති කරගන්නවා මම හැරෙන්නේ නැහැ කියන. දැන් එහෙම ඇති කරගත්ත පස්සේ එයාට තියෙන මොකද්ද හැම දෙයක්ම? විනිවිද දකින්න යන්නේ. එයා ඇහැ විනිවිද දකිනවා. එහෙන් දකින රූප විනිවිද දකිනවා. එයා කන විනිවිද දකිනවා. අපි බාහිරව දකිනවා වගේ නෙමෙයි. මේ මගේ කන මේක ලස්සනයි මේක මෙහෙමයි මේ ඇහැ මෙහෙමයි කියලා එයා බාහිරින් දකින්නේ. එයා හැම දෙයක්ම විනිවිද දකිනවා. මොකක්ද මේ කියලා. එයා මනස සිතුවිලි විනිවිද දකිනවා. එයා මේ හැම දෙයක්ම තමන්ට අරමුණු වෙන්නා වූ හැම දෙයක්ම විනිවිද රූපයක් විනිවිද දකිනවා. කාන්තා රූපයක් දැක්කොත් එයා බාහිරින් දකින්නේ මේක ලස්සනයි මේක කැතයි මේක උසයි මේක මහතයි. එහෙම කරලා එයා ඒක මගේ කරගන්න යන්නේ. එහෙම නැත්නම් ඒකට ගැටෙන්නේ නැහැ. ඒක නැත්නම් ඒකට ඇලෙන්නේ නැහැ. එයාක විනිවිද දැක්කාම එයා දකින්නේ සතර මහා ධාතුමයි අසුභයමයි. ඉතින් ඒ නිසා සතර ඍද්ධිපාදුවේ බුදුරජාණන් වහන්සේ ඔය බෝධියට පක්ෂ වෙන්නා වූ ධර්මයන් 37 එකකට දාලා තියෙනවා. සන්නස දැන් ඇසෙන් අපි රූප දකිනකොට ඉතින් ඇසේ දකින රූපේ සන්නස මේ ඇහැ කියන දෙයට මම කියන්නේ ප්‍රබල වෙන්නේ මනෝ විඥානය කියන කාරණය සන්නස. ඇහෙන් වේගතරෝ ඒක තමයි හිතේ වේගය කියන්නේ. හිත කියන්නේ ඒ තරම් ප්‍රවේගකාරී. ඔබ තාම හිතනවා මේ ඇහෙන් රූප දකිනවා කියලා නෙමෙයි දැකලා නෙමෙයි දැන් උතර පංච උපාදාන ස්කන්ධ සිය ගාරන් සකස් වෙලා. තේන්න? ඒක දකින්න බෑ ඔබට. ඇහෙන් දැකලා ඒක ප්‍රඥාවෙන්මයි ඔබ දකින්න ඕනේ කවදා හරි. ඒක තමයි රූපේ වේගය කියන්නේ. ඒසා වේගයෙන් ඇහත් රූපයක් අනිත්‍ය වෙනවා. මේ අනිත්‍ය වෙන රූපේ වේගයෙන්ම පංච උපාදානස්කන්ධයත් ඇති වෙවි. නැතිනම් ඔබ තාම හිතන්නේ මේ ඇහෙන් දැක්කා කියලා. ඔබ ඇහෙන් දැක්කා කියලා දකින්න මනෝවිඤ්ඤාණය සකස් කොච්චර වෙලාද මේ එයාද සිය දාන සකස් වෙලා. ඔබ දන්නේ නැහැ. ඒ තරම් වේගෙන් සකස් වෙනවා හිත. එතන ඉලක්කම් 30ක් තියෙනවා නම් කැලෙන්ඩරේ ඔබට මේ දැක්කේ මොහොතේ ඉලක්කම් 30ම ඔබට පේනවා නේද? ඒ කියන්නේ ඔබට ඉලක්කම් 30ක් පේන කියන්නේ ඔබ කීප 1000 චිත්‍ර සකස් වෙලා තියෙනවා. 1 2 3 4 ඔක්කොම වෙන් වශයෙන් ඔබ දැකලා නේද? ඒ හිතේ ප්‍රවේගකාරී බව. ඒකයි කියන්නේ වේගය කියලා. ඒ වේගයට ඔබට හිතන්න බෑ තාම දකින්නවා තාම හිතුවේ නෑ එහෙම කියලා හිතන්න බෑ. ඔබ එහෙම හිතනවා කියන්නේ ඔබේ පංච උපාදානස කොච්චර සකස් වෙලා දස් ගාන සකස් වෙලා ඒ අතර දුර. ඒක ඉතින් අපි ප්‍රඥාවෙන් තමයි දකින්න ඕනේ. ඒ ප්‍රඥාවෙන් දකින්න කෙනා අයිමතේකට බැඳෙන්නේ නැහැ. එයා දකින්න මේක වේගයක් විතරයි කියලා. මෙතන වෙන දෙයක් නැහැ කියලා. නමුත් ඒ වේගවත් භාවය නිසා අපිට ඒක අහුවෙන්නේ නැහැ. ඒ නිසා අපි හිතනවා මේ දැක්කා දැක්කලා දැන් හිතනවා ඒ හිත. එතකොට දැන් අපිට මහා ගොඩක් ගිහිල්ලා ඉවර ගිහිල්ලා අතීතෙට ගිහිල්ලා. එහෙම එක දකින්න බෑ.
ඒක ප්‍රඥාවෙන්මයි. දැන් ඒකෙන් ඉතින් අපිට තාම මේක අවබෝධ වෙන්නේ නැහැ. ඔහොම දකින්න හැමෝම දකින්නවනේ. ඔය දැක්ම නෙමෙයි, ඔය දැක්ම තුල අපි අවිද්‍යාවට යන්නේ. ඉතින් අපි මොසානේ ගොඩක් මගහැරලා ඈත තියෙන දේක් නෑ, මගහැරලා නෙමෙයි, මගහැරිලා අපිට. මගහැරිලායි වර්තමානයේ තුල ඉන්නේ. නමුත් අපි හිතනවා මේ තාම වර්තමානයේ කියලා. නෑ, ගොඩක් වර්තමානයේ අතීතෙට ගිහිල්ලා. අපි හිතනවා තාම වර්තමානයේ කියලා. ඒක මේ වර්තමානයේ හිතද්දී මේ වර්තමානයේ කියනකොට අතීතෙට ගිහිල්ලා. ඒ හිතේ වේගය, රූපේ වේගය. ජක්කුඤ්ඤා විඥානේ මනෝ විඥානේ දෙකක්ද? දෙකක් එකක්. ජක්කු විඥානේ ඇසැසුරෙන් සකස් වෙන්නේ. ඇසැසුරෙන් ඇසත් බාහිර රූපයක් විඥානේ පුණේකතුව තුලින් තමයි ජක්කු විඥානේ සකස් වෙන්නේ. ඇසේ මානසිකාරය කියලා කියනකොට තමයි. ඇසේ මානසිකාරය කියලා කියන්නේ පුතේ. ඉතින් ඒ ජක්කු විඥානේ නිසා සකස් වෙන විඥාන හටගන්නේ නැහැ. නෑ නෑ, ඇසේ මානසිකාරය කියලා එහෙමද මේක මනෝ විඥානේ කියලා කියන්නේ. ඇසෙන් රූපයක් දැක්ක ෂණයෙන්ම මනස ක්‍රියාත්මක වෙනවා. මේ මනස ක්‍රියාත්මක වෙන්නේ නැහැ මෙරිලා. ආයතන එකයි විපදිලා තියෙන්නේ. සසල සතිය රූපයක් දැකෙන්නේ අර ඇසේ වෙනස් කියන. ඒක මනසකට තියෙනවා. විඥානය. චක්කු විඥානය. ඒක ඇසත් බාහිර රූපයක් විඥානය තුන එක ෂණයෙන් එකතු වෙන්න ඕනේ. ඒක අපිට මෙහෙම වෙලාවක් දෙන්න බෑ ධර්ම. ඒ දෙහෙම වෙනකොට ගොඩක් සකස් වෙලා ඉවරයි. තේරෙනවද? ඉතින් ඇසෙන් රූපයක් දැක්කායි කියන්නේ චක්කු විඥානයේ සකස් වුණා දකින මොහොතේම අපි රූපය ගැන හිතනවා. තේරෙනවද? දැක්කායි කියලා අපි දකින්නේ මනෙන් හිතලා. ඒක ඉතින් අපිට කියන්න තියෙන්න වෙලා. ඇහෙන් රූප දැක්ක සමහර රූපවල පේන්න සමහර අරමුණක් ගිහිනවා. එතන මනසිකාර වැද්දේ කියන්නේ මනසිකාරය වෙලා ඇහෙන් රූපෙ පෙන්නලා තියෙනවනේ. ඔබට ඇහෙන රූපෙ පෙන්නලා තියෙනවනේ. එතමද ඔබේ මනසෙන් යමක් හිතනවා. ඉතින් ඒ හිතුවත් උතේ මොහොතෙන් ඇහක් ඉපදිලා අපිට තේරෙන්නේ නැහැ. ඒක සරලයි. කියන්නේ ඒ කියන්නේ එක මොහොතක මේ ආයතන හයෙන් එකයි ඉපදිලා තියෙන කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එක අවස්ථාවක. ඔව්, එක ආයතනයක් ඉපදිලා තියෙන. ඒ ඉපදුනා වූ ඇහැ තුළ විඥාන ධාතු දැකගෙන ඉන්නවා. ඒක ඒ තරම් ක්ෂණයෙන් සිද්ධ වෙනවා. ඒකයි වේගය කියලා කියන්නේ. මේ වේගය ඉතින් කවදා හරි රහතන් වහන්සේ කෙනෙක් උතමයි දකින්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එයා ඒක දකින නිසා යා නැවත රූපෙට අහුවෙන්නේ. නැත්නම් එයා දකින රූපය කියන්නේ මෙහෙම දෙයක් කියන එක. ඒක ඒ තරම් වේගවත් ප්‍රවේගකාරී ලෝකයේ තියෙන ප්‍රවේගකාරී වේගය තමයි චතරමා ධාතු අනිත්‍යභාවයට පත් වෙන වේගය. ඊතරේ ඒකේ ඊතර වේගය. දැන් මෙච්චර මෙහෙම තිබ්බා මේ හැම කියලා මෙතෙන්ට තිබ්බා නම් මේක රුණු වතුර පොඩ්ඩක් දාන සැරිම මේක දිය බුබුලක් බවට ඒක ඒ තරම් වේගය. ඒ කියන්නේ හැම දිය බුබුලක් වුණා.